ఆమె ఐసక అన్నే లుక్ ఆంద్రు వాటిన అరందండి ఎన్నే శివపత్తి ముదలాలి పొడి హాముద్రు అంటే ఐస్ పలం ఎక్కద సల్లి ఎప్పాలకుని పొడి హాముద్రంగి ఆసావని ఏమో హరియాన్నేని ముదలాలి ఏకట కామన్నా పినక్నే మీట పస్సే మీ పెత్తి అనకుటో ఏ నలావ్ టికక్ అడ్వింగ్ సర్ద కలానా హుందాయి ఏమై అపే ఆందున్నే దన్నువాని పొడి ఉన్నాన్సి టికక్ కలబల వేనో మహాన ఉన్నత్ పొడి ఆందురు దర్వేగ్ని ఆందున్నే మట యన్న అవసరం పెద్ద పొడి సాధు ఏ తరం కల్పనా కరండి ఏక తమ మొన్నాళ్ళు వచ్చారు కల్పనా కరండి ప్రశ్న అన్నం తీయనమా ఏకేక ప్రశ్న అన్నవి ప్రశ్న కూడా ప్రశ్న కూడా ఏమున్నాదు నే సింధు మమ్మ హీమ్ బాబాసియా పంచలెంగెద్ది ఎహువా కొహది అన్న కీరా ఇది హీమ్ బాబాసియ మట ములిమ్మ కివ్వే కడేటి అనవ కీల పెళ్ళావట మట ఎవునా సింధువులకి గెదరే అన కథావా హారీ దెన్ ఊకి దీన్ ప్రశ్న ముగద్దు పొడి సాదు హీమ్ బాబాసియట పొడి సాదు నెతు ఎండోని కమత్తి ఎండది కడేటి అనవ కివ్వ హీమ్ బాబాసియ కడేట గీయత్ నే కవదావత్ నెతు అపే లొకు హాందురు మట సింధువుకి గెదరే అన్నదున్నా వెనదట ఎప్పామని గీయన్ని ఎత్తుకోట అనేది ప్రశ్న సింధువులకు గిద్దరికి వెవటత్ గిల్లెన్న కీలని కి వెలుకు అందురు ఏకనంగితిన్ టిక పుదుమై తమై ఎయ్ పనివిడే కివ్వగమా మలీనెంద కలబలే పాన్సలట గీయపేటి ఏకనే పొడి సాదుట ముగదీతెన్నేగన రంగయ్యో యాకన్న బెరువునా కివ్వమ సింధువుగ సిటియమేం ఏ కొలు రంగయ్య హోయాగినది ముఖద్దకు ఇవ్వి పొడి సాదు ఎహం నేగ్యం రంగయ్య వాంబ వెళ ఏకనం ఇయ్యట వత్త ఎండవే ఏ చుట్టే ఆమె ఇక్కడ నేబేకి అంది ఏకతమ నత్త ముఖద హీం బాబా సీయా మట బొరు ఒక్కే లెలియట అన్నది వినదట ఏమ కరన్నే అయ్యో ప్రశ్నది ఈం బాబా సీయట కడేం బులత్తిట గండు ఓని వెండది పొడి సాదు దేకొత్తి హీం బాబా సీయట కోచొక్కమని హరి ఎత్తకొట ఏ మలీనంద పనివిడే ఆపుగమా కలబెలిం పంచలటకి మలీనందడ ఎదర వెడ తీయన నీసా ఇక్మని పంచలట గిల్ల ఇక్మని గెదరెన్న వెన్నది ఓకో తవ్వు ప్రశ్న తీయను ప్రశ్న అండి నీ చుట్టగా ఓన్ ప్రశ్న ఇక్కడ ఉత్తర తీయను హరి దెమ్ మేకకి అన్న ఐ లొకు హాందురు సింధువులకి గెదరగి వెవటత్కి హిమింగ్ ఎన్నకి ఎత్తన ప్రశ్న యొక్క ఎత్తమని అద్ద చుట్టే తీయను ఎత్ వెన్నెత్త మేకై లొకు సాధుటోయ్ పొడి సాధుకి పొడి మూన దెక్కలా
දුක හිතෙන්නේ නැති. හැමදාම ඉතින් වැවට යන්නේ නැණි. ඉතින් යන්න කියන්නේ නැති. සඳට ඔබ වහන්සේ මට හදිස්සියෙම එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා අපේ හාමුදුරනේ. ඔව් එන්න කිව්වේ ඉතාමත් වැදගත් කාරණාවක් කියන්න. ඔව් මලිනෝනගේ ජීවිතයට ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ මොකද්ද අපේ හාමුදුරනේ? මලිනෝන රංග ජීවත් වෙනවා. රංග ජීවත් වෙනවා? ඔව් අපිට පුළුවන් වුණා රංග ඉන්න තැන හොයාගන්න. රංග මැරුණේ නෑ කියන එක මට පුදුමයක් නෙවෙයි අපේ හාමුදුරුවනේ. වල දැම්මේ රංග නෙවෙයි කියන එකත් රංග කොහේ හරි ජීවත් වෙනවා කියන එකත් මං දැනගෙන හිටියා. හරියට හරි රංග ඉන්නවා. ඒක හරි අපේ හාමුදුරුවනේ. ඒත් මට හිතා ගන්න බැරි ඔබ වහන්සේලා කොහොමද රංග ඉන්න තැන හොයාගත්තේ? රංග ඉන්න තැන හොයාගත්තේ රාහුල. රාහුල හාමුදුරුව? ඔව් මම. ඒත් හාමුදුරනේ කොහොමද? රාහුලේ ප්‍රශ්නට උත්තර දෙන්නෙත් නැහැ. ඒ ප්‍රශ්නට උත්තරේ දැන ගැනීමෙන් මලිනොන්ට ඇති වැඩකුත් නැහැ. ඔව් මලිනොන්ට ඊට වඩා වැදගත් රාජකාරියක් තියෙනවා. ඒ මොකද හාමුදුරනේ? රංගව සනීප වෙලා සමාජෙ ඉස්සරහට එනකන් මලිනොන්ට බේරීමක් නැහැ. ආරංචිය තියෙන්නේ මලි නිසා රංග නැති වුණා කියලා. එහෙමයි. මලිනුණට මේ වෙලාවේ රංගගේ ප්‍රශ්نين ගැලවෙන එක මනසට ලොකු නිදහසක්. එහෙම නේද? එහෙමයි රාහුල හාමුදුරුවනේ. මේක මට විතරක් නෙවෙයි. මගේ දරුවන්ටත් ලොකු ප්‍රශ්නයක්. මලිනුණ රංග තාමත් ඉන්නේ අසනීපේ. රංගට එහෙම ලේසියෙන් සනීප වෙන්න පුළුවන් කමක් නැහැ අපේ හාමුදුරුවනේ. මලි නෝන මැදියත් නොවී මේ දේ කරන්න අසීරුයි කියලා අපි දන්නවා. මේ ප්‍රශ්නේ බොරුවක් කරගන්න නම් මලි නෝනට සිද්ධ වෙනව රංගව සනීප කරගන්න. රංගව සනීප කරගන්න? ඔව්. මලි නෝනට උනත් දරුවු තමන්ගේ පවුල සමග සාමකාමීව ජීවත් වෙන්න නම් අමාරුවෙන් හරි හිත හදාගෙන මේ වැඩේ කරන්න සිද්ධ වෙනවා. හොඳයි එතකොට කොහොමද අපි හාමුදුරනේ එක කරන්නේ? රංගට මලිනෝන ළඟට එන්න විදියක් නැහැ. ක්‍රමයක් නැහැ. මලිනෝනට සිද්ධ වෙනවා රංග ළඟට යන්න. රංගව සනීප කරන එකත් එතෙන්ට යන එකත් ඒ හැටි ලේසි පහසු කටයුත්තක් නෙවෙයි අපේ හාමුදුරුවනේ. ඒක අපි දන්නවා. වික්‍යුන් හැටියට අපිටත් යම් යම් සීමාවල් තියෙනවා. එහෙමයි. ওই හැටි වෙතත් අපි මේ ගැන තවත් එක තැනැත්තෙකුට කියන්න අදහස් කළා. ඒ කවුද අපේ හාමුදුරුවනේ? විලුම්. දිලුම්? ඔව් දිලුම්. දිලුම් මේ වැඩේට සම්බන්ධ වෙනවට මගේ නම් කැමැත්තක් නැහැ අපේ හාමුදුරුවනේ. සමහර දේවල් වලදී අපිට අකමැති අයත් එක්කත් වැඩ කරන්න සිද්ධ වෙනවා. අපේ අරමුණ ඊට වඩා ඉහළයි. දිලුම් කියන්නේ උගත් බුද්ධිමත් දැනට සුදුසු නොවනක් තියෙන හැමෝම පිළිගන්න කෙනෙක්. මලිනෝන මේ කටයුත්තට මේ ගමෙන් එකතු කරගන්න පුළුවන් එකම පුද්ගලයා දිලුම් විතරයි.
තවත් හිතන්න කාරි නෑ. මලිනෝනයි කටයුත්තට සූදානම් වෙන්න. බොරුවට හිනා වෙලා හිටියට පොල්වත් විකුණපු එකට ගොඩක් දුකෙන් නේද ඉන්නේ? කවුද ඉතින් තමන්ගේ දේවල් විකුණන්න කැමති? මුතුකොළව හොඳින් තියාගන්න. කොහොම හරි ඉක්මනට අපේ පොල්වත් ආයි ගන්න බලමු. ඔය ඉතින් ටික දවසක් එකට ඉන්න වෙනවා. අඩුම ගානේ අවුරුද්දක්. පාර්ථ. ආ, රජි. එන එන. සර් මේ නන්දිපාල වත්තේ නෑනේ. බීල වැඩි විල කොහරි වැරිලා ඇති. නෑ නෑ නෑ. එහෙම වෙන්න බෑ සර්. එහෙනම් ඉතින් ආයි පොලිසියෙන් අල්ලන්නේ නැති. පොලිසිය ප්‍රශ්න ඉවරයි නෝනා. ඒක වෙන්න බෑ. එහෙනම් පියතිලකත් එක්ක ඇති. නෑ නෑ එහෙම දයන් නෙමෙයි මහත්තයා. තම්ස කොහොමද ෂුවර් කරලා කියන්නේ නෑ කියලා? නේ. මේ නන්දිපාල වත්ත නැති එක ඇයි අපි ප්‍රශ්නයක් කරගන්න? හරි හරි කියන්න අවදි කියනවා කිදි. මේකයි මහත්තයා. ඊයේ නෑ මං ඉත්ති නන්දිපාලට කෝල් එකක් ආවා. මොකද්ද මේ අතමාරුවක් ඉල්ලගත් එකක් ගැන? අද උදේ මිනිහා හම්බෙන්න ගියා ගියාමයි තාම නැහැ. කවුද කතා කරන්නේ මාසේ? ඉතින් කවුරු නම් අපිට මොකද? ඔයා මොකද මේ නටන්නේ? මොනවානත් ඉතින් අපි ළඟ වැඩ කරපු මිනිස්සයනේ. අන්න හරි. අපි ළඟ හිටපු මිනිස්සයා. දැන් අපි ළඟ වැඩ කරන්නේ නැහනේ. අපි ළඟ නැති මිනිස්සෙක් ගැන අපි මොනවට වද වෙනවද? මේ කාව හම්බෙන්න කොහට ගියද දන්නේ නැහැ නේද? සර් මේ ඒ කෝල් එක ආවේ නම් මොකද්ද මේ ණයක් ඉල්ලගත් එකක් ගැන කතා කරලා එයා හම්බෙන්න උදේම එන්නම් කියලා. ඊට පස්සේ තමයි කිව්වේ එන්න ඕනේ නැහැ මං උදේම එන්නම් කියලා එතනට. එතකොට මේ වෙනකොට වත්තේ කවුරු නැද්ද? නෑ සර්. ජනේල් දිරවල ඔක්කොම වහලා දාලා. රජි මේ තමුසේ ගිහලා වත්තේ ඉන්නවද? මේ එහෙම කොහෙද අනුන්ගේ වතු බලාගෙන රජි යන්නේ? නෑ ඉතින් වත්ත ගත්තේ මගේ හිතවතෙක්. වෙලා ඇත්තේ මේකයි. නන්දිපාල කී කීටේ වත්තෙන් යන්නේ නැහැ කියලානේ. ලැජ්ජාවට යන්නේ නැති. රජි මේ ගිහින් බලන්න දැන්වත් ඇවිල්ලාද කියලා. යනවා. මේ තිලක් දැන් ඒ වත්ත අපේ නෙමෙයිනේ. අනුන්ගේ වත්ත වලට ගිහින් නැති ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ වුණාට සර් සර්නේ නේද මේ වැඩක් නෑ සර්. මං කීප සැරයක්ම ගත්තා ෆෝන් එක ඕෆ් කරලා. මේ නෝනා කවක් නෑ නෝනා. අදට විතරනේ. ඒක මහත්තයාගේ හිතටත් හොඳයි නෝනා. මං ගිහිල්ලා වත්තෙන් ඉන්න. රෙජි ඔයා එක අඩියක්වත් ඒ පැත්තට තියන්නේ නෑ. ගිහිල්ලා කාලා නිදාගන්න. කිව්ව මහල යනවා. කොහොමද නායක හාමුදුරුවනි මේ පොඩි හාමුදුරුව පිරිවණට ආවේ? ඒක ටිකක් දිග කතාවක්. මම රාහුල්ට කෙටියෙන් කියන්න. එහෙම. ඔය සුබෝධ පුංචි හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවොත් මගේ ශිෂ්‍යෙක්. කලංකුට්ටියටත් එහා පුංචි පන්සලක බොහෝම දුෂ්කරයි. දුක් විඳිනවද සැප විඳිනවද හිතන්නේ නැතුව මිනිස්සුන්ගේ දුකට සැපට පිහිට වෙන එක නේද නායක හාමුදුරනේ අපේ වගකීම? බොහොම හරි. ඒ හාමුදුරුවොත් හිතන්නේ පතන්නේ රාහුල වගේමයි. ගමේ ළමයින්ගේ නැන නුවන වඩන්න ලොකු වෙහසක් දරනවා. සඳට අපි ලං වෙලා. එතකොට මේ සුබෝධ පොඩි හාමුදුරුව සුබෝධව පැවිදි කරලා තියෙන්නේ උන්නාන්සේ ළඟ. ගෙදරත් දුෂ්කරතා තිබිලා තියෙනවා. හැබැයි ඊටත් වඩා සුබෝධගේ උප්පත්ති ග්‍රහය බලපෑවා කියලා උන්නාන්සේ කියන්නේ. කොහොම වුණත් සාසනයට තවත් බුද්ධ පුත්‍රයෙක් ලැබීම මොනතරම් උතුම් දෙයක්ද? ඒ හාමුදුරුව මට සුබෝධව බාර දුන්නේ හොඳට උගන්වන්න කියලයි. සුබෝධ හොඳට ඉගෙන ගනි. සෝරත නිතරම මට සුබෝධ ගැන කියනවා. සෝරතගේ පස්සෙන්මලු. මුල් දවස්වල නම් මටත් බොහොම පැමිණිලි. සුබෝධගේ වැඩේම සෝරතගේ පස්සෙන් යන එක. දැන් නම් දෙන්න බොහොම එකතුයි. පොඩි අය කැමති පොඩි අයටනේ.
සුබෝධට හරියන වයස කෙනෙකුත් මේ පිරිවෙලෙ නැතිව ඇති. ඒක තමයි හේතුව රාහුල. අර ඉන්නේ සරණගේ නොදුටු මිත්‍ර සුබෝධ මෙහෙට ආවන. කොහොමද මං ගැන දන්නේ? සෝරත හාමුදුරුව තුන්වෙනියා, රාහුල හාමුදුරුව දෙකවෙනියා. සෝරත සේරම විස්තර කියලා තියෙන්නේ. මාත් එක්ක එහෙ යනවද? එහෙමයි. කොහෙද? සරණගේ ගෙදරට. නෑ, සෝරත හාමුදුරුවන්ගේ පන්සලට. සුබෝධ හරි. සරණගේ ගෙදරත් ඒක තමයි. මම ළඟදි දවසක ඉන්නකො සුබෝධව එක් කරගෙන යන්න. අද බැරිද? අද බෑ. මම මේ වෙන ගමනක් යන ගමන් යාවි. වෙන දවසක මම සුබෝධව එක් කරගෙන යන්න බලාගෙනම ඉන්නකො. ජීවිතයකට හොඳම ආරම්භයක්. විෂන් කෙයා, විශ්වාසනීය දැක්ම. බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක්. ඔබේ නිවසේ සෙල්ටි දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. ඔයා මාත් එක්ක කාර් එක යන එක මට කරදරයක් නෙවෙයි. ඔයා අපේ ගෙදරට ඇවිල්ලා මගේ නිදහස නැති කරනක ඇත්තටම මට කරදරයක්.